සියලු දෙනා ඉතා ආදරෙන් පිළිගන්නවද දවසේ දෙවියන් වහන්සේගේ වචනය ගැන කතා බහත් එක්ක අද අපි ඔගලොත් එක්ක සම්බන්ධ වෙන්නේ සජීවීව නෙමෙයි මේක පැයකට කලින් අපි රෙකෝඩ් කරේ ඉතින් අපි මේ මේ දවස්වල කතා කරමින් සිටින දේ තමයි අනුග්‍රහය ගැන දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ක්‍රිස්තුස් වහන්සේ කරණ කොටගෙන අපිට ලැබුණු ඒ අනුග්‍රහය ගැන ඒකේ අවබෝධය ගන්නයි අපි 1 පේතෘස් පොත අධ්‍යයනය කරන්නේ මම අපි අද අධ්‍යයනයට යන්න කලින් මම එක කාරණයක් පැහැදිලි කරගන්න කැමතියි මට ගෙන් කීප දෙනෙක් මගෙන් අහපු නිසා වැරදි අවබෝධයක් ගිහිලා තියෙනවා එක්කෙනෙකුට කීප දෙනෙකුට මොකද මේ මම හිතන්නේ දෙවනි පරිච්ඡේදයේ අවසානයේදී අපි කතා කරා නෝවා ගැන ඒක කොහොමද වතුරෙන් ගලවා ගත්තා කියලා මම ඒක කියනකොට මං කිව්වා මම මේ වෙලාවේ භෞතික පාඩමක් කරන්න යන්නේ නැහැ අපේ 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 කෝණය උනේ අපේ අරමුණ උනේ අනුග්‍රහය ගැන කතා කරන්න භෞතිස්මය ගැන උගන්වන්න නෙමෙයි භෞතිස්මය ගැන වෙනමම කතා කරලා තියෙනවා ඒතර ඒ වෙලාවේ මම කිව්වා භෞතිස්මය තමයි එතන සංකේතවත් වෙන්නේ නෝවාගේ 8 දිනක් ගලවුණා ජලයෙන් ඒ හා සමානව අදත් අපිට භෞතිස්මයක් තියෙනවා කියලා ඊළඟ පදේ කතා කරලා මම ඒ වෙලාවේ කිව්වා භෞතිස්මය අනිවාර්ය භෞතිස්ම වෙන්න ඕනේ හැබැයි සමහර වෙලාවට භෞතිස්මය නොවුනත් කීකරු වුණොත් මාක් 16 කියන විදිහට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නමුත් ඒ භෞතිස්මය අනිවාර්ය දැන් මම පැහැදිලි කරලා කියන්න ඕන දෙයක් භෞතිස්මය අනිවාර්යයි හැබැයි අපි හිතමු උදාහරණයක් කරන මෙන්න මේ වගේ තත්වයක් මාක් 16 කියනවා මෙන්න මේ මාක් 16 ඔගොල්ලෝ කිව්වොත් අන්තිමට මාක් 16 16 වෙනි පදේ ඉඳලා අදහාගෙන භෞතිස්ම ලබන්නා ගලවනු ලබන්නේ නමුත් නොහදන්නා ඒ කියන්නේ අදහ නොගන්නා වර්ධනපත් කරනු ලබන්නේ. එතන කියන්නේ නොහදන්නා සහ භෞතිස්මය නොලබන්නා කියලා කියන්නේ නැහැ. ඒකට හේතුව තමයි සමහර විට ඔබ අදහගෙන දෙවියන් වහන්සේට කීකරුව භෞතිස්මය ලබන්න ඕන වුණත් සමහර වෙලාවට එහෙම නොවි මේ යන්න ඉඩ තියෙනවා. දැන් එහෙම අවස්ථාවන් ගොඩක් අපි දැකලා. මගේම පියාම තාත්තා මේ ලෝකේ තාත්තා මිය ගියේ එහෙම. එතකොට ඒ කියන්නේ ඉස්පිරිතාලෙන් දැද්දි යට සුභාරංචිය කිව්වා. එයා ඉස්පිරිතාලෙදිම සුභාරංචිය පිළිගත්තා. එහෙමම මිය ගියා. එයාට අවස්ථාවක් ලැබුණේ නැහැ භෞතිස්මය ලබන්න. නමුත් එයා අකීකරු වුණා නෙමෙයි. හරි. ඒකයි මම කිව්වේ අකීකරු නොවි භෞතිස්මයට අකීකරු නොවි මාක් 16 කියන විදියට භෞතිස්මය ලැබුවේ නැහැ කියලා ගිනිවිලට හෙලන්නේ නැහැ. හරි. අකීකරු වුණොත් තමයි එම් වෙන්නේ. ඒ කියන්නේ ඉස්පිරිතාලෙ ඉඳගෙන ලෙඩ ඇඳේ ඉඳගෙන ICU එකේ ඉඳගෙන හරි ලෙඩ ඇඳේ ඉඳගෙන හරි යේසුස් වහන්සේ පිළි අරගෙන එකපාරට එයාට එන්න හම්බෙන්නේ නැතුව මේ යන්නේ ඉඳ තිනවා. එහෙම කෙනෙක්ව දෙවියන් වහන්සේ වරදටපත් කරයි කියලා මම හිතන්නේ නැහැ. නමුත් ගන්න පුළුවන්කම තියෙද්දි නෑ මට ගන්න ඕනේ නැහැ කියලා කවුරු හරි ඉතන ඒක අකීකරුකම්. හරි ඒක නිසා පැහැදිලිව ඒක වරදවල තේරුම් ගන්න එපා. හරි පැහැදිලිවම භෞතිස්මය ලැබිය යුතුයි. හරි ඒක වෙන්න ඕනේ. ඒකට අකීකරු වෙනවා කියන්නේ දෙවියන්සලා අකීකරු වුණා. එහෙනම් ඔයා දෙවියන්වහන්සේ යේසුස් වහන්සේ ගැනට අකීකරු වීමක් නිසා පාපය ආවා. ඒ නිසා ඔයා ඒක නිසා වරදටපත් කරනු ලබනවා. ඒ නිසා ඒක මම කියපු වෙලාවේ මම කිව්වා ඒ වෙලාවේ මට ඒක කතා කරන්න ඕන නැහැ මෙච්චර වෙලාවක් ගන්න. මොකද ඒ වෙලාවම කතා කරලා හිටියේ වෙන දෙයක් ගැන නිසා. භෞතිස්ම පාඩමක් කරෙපො නැති නිසා. භෞතිස්ම පාඩමේදී මම ඒක පැහැදිලිව කතා කරලා කියන නිසා කිසි කෙනෙක් වරදවල හිතා ගන්න එපා. ඒක අනේ අත්‍තර වැඩගත් නැහැ කියලා එහෙම හිතන්න එපා. හරි. හොඳයි. අපි යන් අද පාඩමට. පස්වෙනි පරිච්ඡේදයේ අපි ඉන්නේ අවසාන පරිච්ඡේදය මේ 1 පේතෘස් පොතේ. ඒකේ කතා කරන අවසානයේදී සේවකයන්ට විශේෂයෙන්ම වැඩිමහල්ලන්ට. දැන් මම මේ කතාවේ මේ මුල හරියේදී මම පොඩ්ඩක් මේක කියවලා ඔයගලන්ට වටහලා දෙන්නම් මොකද්ද මෙතන කතා කරන දේ කියලා. හරි. දැන් මම කැමති සිංහල බයිබලයේ තියෙනවා අන්තිමට ලයින් එකක් අන්තිමට තියෙන කොටසම උඩින් ගන්න කැමතියි. හරි. මොකද ඒක ඉංග්‍රීසි එකේ තියෙන මේ විදිහට ඒක පිළිවෙලටම ටිකක් ලේසි. නුඹලා අතරේ සිටින වැඩි මහල්ලන්ට මම කතා කරනවා කියලා පේතෘස් කියනවා. හරි. The elders who are among you මම උසස් ක්‍රම අනුශාසනා කරනවා. දැන් එතන කතා කරන elders කියන වචනය වැදගත් වචනයක්. ඒකට හේතුව තමයි එතන වැඩි මහල්ලා කියලා කතා කරනකොට elders කියලා කියනකොට එතන පාවිච්චි කරලා තියෙන ග්‍රීක වචනේ presbyteros. ඒ එකෙන් අදහස් කරන්නේ වැඩිමහල් කෙනා සහ ඒ ඒ ඒ ඒ නාමය දීලා තිබුණා යුදෙව් සංස්කෘතිය. එතන මම කියන්නේ මේක ලියන්නේ යුදෙව්වන්ටත් එක්ක කියලා. යුදෙව්වන්ගේ සෙන් හෙන්රින් එක නැත්තම්
ඒගොල්ලන්ව පාලනය කරපු කට්ටිය නැත්නම් ඒගොල්ලන්ගේ ආගමික නායකයන් ඒගොල්ලන් යුදෙව්වන්ගේ පාලකයන් රජුරෝ නෙමෙයි සෙන් හෙන්රින් එක දැන් අදටත් පාර්ලිමේන්තුවට ඒගොල්ලෝ කියන්නේ සෙන් හෙන්රින් වගේ සමහර අය කියනවා දැන් මේ ඒ පාලකයන් වැඩි මහල්ලන් තමයි ඒ කාලේ මිනිස්යන්ව විනිශ්චය කරමින් උපදෙස් දෙමින් හිටියේ ඒතොර අන්න ඒ අදහස තමයි එන්නේ ක්‍රිස් පුටෝරස් කියන්නේ ඒක එතකොට අපි දකින එලිදරව් පොතේත් මේ පස්වෙනි පරිච්ඡේදයේ ඉඳලා එහාට හතරේ ඉඳලා එහාට වැඩි මහල්ලන් ඉන්නවා අන්න ඒගොල්ලන්ටත් කතා කරන්නේ ඒගොල්ලන්ට තියෙන මේ වචනයමයි ක්‍රිස් පුටෝරස් එතකොට ඕකෙන් තමයි ප්‍රෙස්බිටර් කියන ඉංග්‍රීසි වචනය ආවේ එතකොට ඒ අය තමයි වැඩි මහල්ලා සභාව පාලකයා සභා පාලකයා වෙන විදිහින් කිව්වොත් අද ඒක පාස්ටර් කියලා වෙනස් වෙනවා අර දීමනාවත් එක්ක සම්බන්ධ කරලා ඒක වැරදි මොකද ක්‍රියාපතේ කිසිම කෙනෙකුට පාස්ටර් කියලා එමුතුවේ නැහැ හරි ක්‍රියාපතේ කොහෙවත් නැහැ පාස්ටර් කියලා අමතලා මේ ගැන කතා කරලා තියෙනවා එතන කතා කරලා තියෙන්නේ වැඩි මහල්ලා වැඩි මහල්ලා කියන්නේ එය සභාව පාලනය කරන ඒක නිසා කතා කරලා කියනවා නුඹලා අතරේ සිටින වැඩි මහල්ලන්ට ඒ කියන්නේ දැන් සභාවට කතා කරා මෙච්චර වෙලා දැන් කතා කරනවා වැඩි මහල්ලට නායකයාට සභාව මෙහෙවන කෙනාට පාලකයාට හරි පාලකයා කියන්න බෑ නමුත් මෙහෙවන්න සභාව ඒගොල්ලන් මොකද්ද කරන්න ඕනේ කියලා දැන් ඒගොල්ලන්ට කතා කරලා කියනවා අනුශාසනා කරන්නේ මොකද්ද තවත් වැඩි මහල්ලෙක් වුණා ඉතින් වැඩි මහල්ලෙක්ද ඒ කියන්නේ ෆෙලෝ එල්ඩර් මමත් වැඩි මහල්ලෙක් කියලා තමයි යාත් කියන්නේ. ඒ කියන්නේ ප්‍රෙස්බිටෝරස් කියලා. හරි? පේතුරුස් කියනවා මමත් ඕගොල්ලෝ වගේම වැඩි මහල්ලේ ෆෙලෝ කියන්නේ නුඹලා හා සමාන කෙනෙක්. උසස් කෙනෙක් නෙමෙයි. ෆෙලෝ. හරි බලන්න පේතුරුස් වගේ අය කොච්චර දේ යේසුස් වහන්සේත් එක්ක එකට ඉඳලා යේසුස් වහන්සේ මේවා කරලා ගොඩක් දේවල් කරත් ඒගොල්ලෝ අනිකුත් සභා පාලකයන්ට කතා කරනකොට එයාව හඳුන්වලා දෙන්නේ ෆෙලෝ වර්කර්. ඒ කියන්නේ නුඹලත් එක්ක එකට සේවය කරන කෙනෙක් විදිහට. හරි? එතකොට නුඹලා සමග එකට සේවය කරන වැඩි මහල්ලෙක්ද ක්‍රිස්තුස් වහන්සේගේ දුක් විඳීමට සාක්ෂිකාරයෙක්ද? හරි? ඒ කියන්නේ ඕගොල්ලෝ විඳින දුක මේ 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 පේතුරුස් කියනවා නුඹලා විඳින දුක ඒ වේදනාව මමත් විඳිනවා විඳා අනිවාර්යයෙන්ම. හරි? කසපහර කෑවා ගුටි කෑවා දන්නවනේ අපි කියවන ක්‍රියාපොතේ. ඒතර එයත් සාක්ෂිකාරයකේ දුක් විඳීමට. සහ එලිදරව්වෙන්ට තිබෙන මහිමයට පංගුකාරයෙක්ද වන. හරි. එතකොට ඒ කියන්නේ එලිදරව්වෙන්ට තියෙනවා මහිමයක්. ග්ලෝරි එකක් එන්න තියෙනවා. මහිමයක් එන්න තියෙනවා. අන්න ඒකටත් මම මේ පංගුකාරයෙක් ඔබලත් එක්ක. යේසුස් වහන්සේත් එක්කම. ඒතර දැන් බලන්න යව හඳුන්ලා දෙන හැටි. පේතුරුස්ව අනිත් නායකයන්ට හඳුන්වලා දෙන හැටි. ඕගොල්ලොත් එකට සේවය කර එක හා සමාන. හරි. ඒ වගේම නුඹලාගේ විඳින දුකටත් සාක්ෂිකාරයෙක් වන. ඒ වගේම ඉලිදරව් වෙන්ට තියෙන ඒ මහා මහිමයට පංගුකාරයෙක්ද වන. මම පේතුරුස්. නුඹලාට නුඹලා අතරේ සිටින එල්ඩර්ස්ලාට වැඩි මහල්ලන්ට ලියනවා. පාස්ටර්ස් කියන වචනේ නෙමෙයි. ඒක වැරදි. පාස්ටර්ස්ලා හිටියේ නැහැ. වැඩි මහල්ලන් හිටියේ. හරි? අන්න ඒකයි. අන්න ඒ අයට අනුශාසනා කරනවා. හරි? මොකද්ද කියන්නේ ඊළඟ පදේ? දෙවෙනි පදේ. ඒකේ කියනවා මොකද්ද පැහැදිලිව තේරෙනවා මොකද්ද කියන්නේ? නුඹලා අතරේ සිටින දෙවියන් වහන්සේගේ රැළ බලාගෙන shepherd the flock. අන්න shepherd the flock. හරි? එතකොට නුඹලා අතරේ තියෙන ඉන්න රැළ රැක බලා ගන්න. බලා ගන්න. shepherd the flock. කොහොමද shepherd කරන්න කියලා තියෙන්නේ? serving as overseers. හරි. එතකොට එතන කතා කරනකොට කියනවා සමාවෙන්න. ඒකේ වචනේ තමයි පොඩ්ඩක් අපේ තුන්වෙනි පරිච්ඡේදයේදී ඒක කතා කරා. ඕවසිය කියන වචනේ එපිස්කෝපොස් හරි එතන කතා කරනකොට එපිස්කෝපොස් මොකද යේසුස් වහන්සේ අපි කතා කරා තුන්වෙනි පරිච්ඡේදයේදී යේසුස් වහන්සේ අපේ ආත්මවල එඬේරා කියලා මතකද අපේ ආත්මේ එඬේරා කියලා
එතන කතා කර වචනේ තමයි episkopos. හරි? දැන් මෙතන කතා කරන්නේ ක්‍රියාව. Shepherd the flock. ඒ කියන්නේ එතන කිව්වේ නෑ නුඹලා shepherd කියලා කිව්වේ නෑ. ඒකයි රක බලා ගනිමින් ක්‍රියාව කරා. තානාන්තරේ නෙමෙයි. අද තානාන්තරේටනේ කතා කරන්නේ ගොඩක්. අද කතා ගොඩක් අයට ඕනේ තානාන්තරේනේ. මම පාස්ටර්. හරි. මම ආරයා, මම අහවල, මම බිෂොප්, මම ආරයා නම් දාගෙන තානාන්තර දාගෙන උද්දච්ච වෙලා යනවා. නෑ. තානාන්තර නැහැ. ෆෙලෝ worker, fellow elder, හරි නුඹලත් එක්ක එකට වැඩ කරන සේවකෙක්. හැබැයි ක්‍රියාව මොකද්ද? Shepherd the flock. රක බලා ගන්න. ඒක ක්‍රියාව. තානාන්තරේ නෙමෙයි. ඒ වගේම කොහොමද සේවක මේවා කරන්න කියන්නේ? එතන කතා කරනවා overseers. ඒ කියන්නේ මේ overseer කියන තානාන්තරේ නෙමෙයි. මොකද එතන overseer කියලා කියන්නේ episkopos. එතන episkopos කියලා නෑ. episkopo, episkopio. ඒ කියන්නේ ක්‍රියාව. episkopos කියන්නේ තානාන්තරය. ඒක යේසුස් වහන්සේ. අපේ ආත්මේ ඉඳලා උන්වහන්සේ. හරි. episkopos. episkopio කියලා කියන්නේ ක්‍රියාව. එයා කරන ක්‍රියාව. එතකොට යේසුස් වහන්සේ තමයි එඳේරා. හැබැයි ඒ ක්‍රියාව කරන්න. හරි. දැන් මෙතන දැම්මම නැත්නම් overseas කියලා කොහොම තානාන්තරයක් හම්බුණා කියලා. තානාන්තර නැහැ. තානාන්තර නැහැ. ඔක්කොම සහෝදරයෝ. ඔක්කොම එක සමානයි. කිසි කෙනෙක් උසස් නැහැ. කිසි කෙනෙක් පහත් නැහැ. හරි. හැබැයි දෙවියන් වහන්සේගේ ක්‍රියාව කරන පිණිස සේවයන් තියෙනවා. ක්‍රියාවන් තියෙනවා. එතකොට වැඩිමහල්ලා තමයි රැළ රැක බලා ගනිමින් episkopio ක්‍රියාව කළේ. හරි. එඳේර ක්‍රියාව කළේ. හරි. overseer, supervisor. රැක බලා ගනිමින් ඒගොල්ලන්ව overseer. හැබැයි ඔයා නෙමෙයි ලොක්කා. යේසුස් වහන්සේ episkopos. හරි. නායකයා. තානාන්තරය යේසුස් වහන්සේ. උන්වහන්සේගේ යටතේ අපි සේවය කරනවා. අන්න ඒ ක්‍රියාව කරන්න. තානාන්තර නෙමෙයි. පැහැදිලිව මේක හොඳට තේරුම් ගන්න. හරි. මිනිස්සු අද ආසියානු මානසිකත්වයේ තමයි අනිකුත් ආසියාවේ තියෙන අනිකුත් ඔක්කොම ආගම්වල පූජකයෝ කියලා කට්ටියක් ඉඳගෙන ගිහියෝ පූජකයෝ කියලා දෙකොට්ටාශයක් ආගම්වල තියෙනවා. ඒ නිසා ඒගොල්ලෝ ඒ මානසිකත්වයේ අනුව ඒගොල්ලෝ ඒ පූජකයන්ට උසස් ගෞරවයක් දෙනවා. තානාන්තර දීලා ඒගොල්ලන්ට වඳිනවා, දේවල් කරනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තුල එහෙම එකක් නැහැ. මම එක පැහැදිලිව කියනවා. මම ඕන කෙනෙකුට කියනවා පුළුවන් නම් එහෙම නැත්තම් මට තේරුම් කරලා දෙන්න කියලා. මම අභියෝග කරනවා. යේසුස් වහන්සේම කිව්වා මතේ 23:8 නුඹලා කිසි කෙනෙක් ගුරුවරුයයි කියා නොගනිල්ලා. මක්නිසාද නුඹලාට සිටින්නේ එකම ගුරුවරයෙක් පමණයි ඒ ක්‍රිස්තුස් වහන්සේ. නුඹලා සියල්ලෝම සහෝදරයෝය. ඒ යේසුස් වහන්සේගේම වචන. එනිසා කිසිම තානාන්තර නැහැ. ටයිටල් නැහැ. නම්බුනාම නැහැ. හරි. මොකද නම්බුනාම වලින් උද්දච්ච වෙන ඔළුව දුම ගන්නවා. මම පාස්ටර්. හරි. මම අහවල, මම බිෂොප්. මම ආරයා, මම මෙයා. එහෙම නැහැ. එහෙම නැහැ. හැමෝම සහෝදර සහෝදරියෝ. හරි. හැමෝම සහෝදර සහෝදරියෝ. ක්‍රියාව තියෙනවා. මොකද්ද ක්‍රියාව? රැළ රැක බලා ගනිමි. හරි. රැළ රැක බලා ගනිමි. අර එඬෙර සේවය කරන්න. කොහොමද කරන්න කියන්නේ? බලහත්කාරය නිසා නොව. දේව කැමැත්ත ලෙස. හරි. ඒ කියන්නේ මේ බලහත්කාරයෙන් නිකන් පස්සෙන් එලෝගෙන ගිහිල්ලා අර නීති දාලා මේ එහෙම නෙමෙයි. යම්කිසි ස්ට්‍රක්චර් එකක් තියෙන්න ඕන බව ඇත්ත. හැබැයි ඔයා නායකයා එල්ඩර් නම් මොකදනද වෙන්න ඕනේ? රැක බලා ගන්න. බලහත්කාරයෙන් නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින් ඒක ප්‍රීතියෙන් කරන්න. අනිත් එක ඒක ලාභයට ගන්න එපා. නින්දිත ලාභය කියන්නේ. නින්දිත ලාභය කියලා මෙතන කියනවා. නිකන් ලාභය නෙමෙයි. නින්දිත පහත්. හරි. ඩිස්ඔනර්ස් ගේන. ඒ කියන්නේ අවංක නොවු මිනිස්සුන්ගෙන් සල්ලි ගරා ගන්න කරන්න එපා. සේවය කරන්න එපා සල්ලි හම්බ කරන්න. හරි. සේවය කරන්න එපා නම්බුනාමේ අරගෙන උසස් තැනක් ගන්න. සේවය කරන්න එපා සෙනග එකතු කරගෙන ලොක්ක වෙන්න. ඒක නෙමෙයි වෙන්න ඕනේ. හරි. යටහත්.
මම පේනා නම් ඊට පස්සේ කොහොමද කරන්න කියලා. නිදිත ලාභය නිසා නොව මනාපසිතකින්. හරි. ඊට පස්සේ ඊළඟ පදේ. තුන්වෙනි පදේ. නුඹලාගේ බාරයට දෙන ලද්දවුන් කෙරෙහි අධිපතිකම් කරන්නාක් මෙන් නොව නුඹලාම රැළට ආදර්ශව සිටිමින් ඒක රැක බලා ගන්න. ආහා. ඔයාගේ ජීවිතය ඔයාගේ හැසිරීම අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ. කාටද? ඔයාගේ රැළට. ඔයා නීති දාලා අරව කළා මෙහෙම මෙහෙම කරලා නෙමෙයි. ඔයා ආදර්ශ ඔයා කියන දේ ඔයාගේ ජීවිතය තුළ තියෙන්න ඕනේ. ඔයා දේශනා කරන දේ ඔයාගේ ජීවිතේ තියෙන්න ඕනේ. පාවුලතුමා කතා කරලා කියනවා මේ එල්ඩර් කෙනෙක් වෙන්න නෙමෙයි තව තව වෙන වෙන නායකත්වයට එන්නත් හදනවා නම් එනෙක් වෙන එක්කෙනෙක් එයාගේ පෞල් ජීවිතේ හොඳට තියෙන්න ඕනේ එයා භාර්යාවට හොඳට සලකන කෙනෙක් වෙන දරුවන් එයාගේ හොඳට ඉන්න ඕනේ කීකරුව හරි අන්න එහෙමයි තමයි සේවයේ ඉන්න ඕනේ හරි තමන්ගේ පෞල් හසුරුවා ගන්න බැරි කෙනා කොහොමද දෙවියන්ගේ සභාව රකබලා ගන්නෙ එනිසා ආදර්ශයෙන් කරනවා මිසක් නීති දාලා නෙමෙයි. හරි. නීති දාලා කරන්න බෑ. එනිසා ආදර්ශයෙන් රැක බලා ගන්න. ඒ මොකද දන්නවද? අර එඬේර සේවයේදී යේසුස් වහන්සේ කියන එඬේර ඉස්සරහෙන් යනවා. රැළ පිටිපස්සෙන් යනවා. එතකොට ඉස්සරහා යන කෙනාගේ ආදර්ශය බලාගෙන තමයි රැළ හැසිරෙන්නේ. නමුත් අද මේ එඬේර සේවය තුළ බලාපොරොත්තු වෙන්නේ වෙනමම දෙයක්. මම මේක පැහැදිලි කරලා දෙන්නම් කිව්වා. දැන් මේ තමයි පේතුරුස්ගේ උපදේශය එඬේරුන්ට. එඬේරුන් කියන්නේ එඬේර සේවයේ තියෙන අයට. හරි? යේසුස් වහන්සේ තමයි එපිස්කෝපොස් අපේ එඬේරා. ආත්මවල එඬේරා. රැක බලා ගන්න රැක බලා. හරි? එතකොට අපි නැත්තම් උන්වහන්සේට සේවය කරන එඬේර සේවය කරනවා උන්වහන්සේගේ ආදර්ශය අරගෙන අපිත් ආදර්ශයක් වෙමින් යේසුස් වහන්සේගෙන් අපි ආදර්ශය අරගන්නවා අපේ ආදර්ශයක් වෙනවා අනිත් අය කාටද රැළට අපි ආදර්ශයක් ඒතර අපේ හැසිරීම අපේ සියලු දේ ආදර්ශ අපි ක්‍රියා කරන විදිහ අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ ඒ හැර අපි මේ ගිහිල්ලා එඬේරා කියලා අද කියන්නේ පාස්ටර්ලා කියලා කියන්නේ කාටද දන්නවද? අද ඕනම දෙයකට ගිහිල්ලා පැනලා දේවල් කරලා පස්සෙන් ඉඳගෙන ඒගොල්ලන්ව බදාගෙන ඉඹගෙන මොන දේ කරත් හොදට කතා එහෙම ඒක නෙමෙයි එඬේරා කියන්නේ. ඒක ක්ලබ් එකක් හදා ගන්නවා. තමන්ට සෙනගක් හදාගෙන ඒ සෙනගව තමන්ට ඕන විදිහට පාලනය කරගෙන ඉන්නවා. දරදඬු විදිහට. නීති දාගෙන අධිපතිකම් කරමින් හෙල්ලෙන්න දෙන්නේ. එහෙම නෑ. ආදර්ශය. හරි අධිපතිකම් කිරීමෙන් නෙමෙයි. ආදර්ශය. අන්න එහෙම තමයි රැළ රැක බලා ගන්න කියලා කියන්නේ. මේ කතා කරන්නේ එල්ඩර්ස්ලාට. වැඩිමහල්ලාට. මොකද වැඩිමහල්ලා තමයි සභාවේ නායකයා. නායකත්වයේ දරන්නේ. සභාව මෙහෙවන්නේ. හැබැයි සැබෑ නායකයා සභාවේ නායකයා තමයි යේසුස් වහන්සේ. ඒ නායකත්වයේ ක්‍රියාව කරන කෙනා තමයි මම නායකයා කියලා ඉස්සලා කිව්වේ. එපිස්කෝපොස් කියන්නේ යේසුස් වහන්සේ. ඕවර්සියර්. රැකවල. නමුත් ඒ රැකවල් ගැනීම නැත්නම් රැක ගැනීමේ ක්‍රියාව කරන අය තමයි වැඩිමහල්ලා. ତොර යේසුස් වහන්සේ රැකවල එඬේර රැකවලා ඒ ක්‍රියාව කරන්නේ කවුද? වැඩිමහල්ලා. ප්‍රෙස්බිටෝරස්. එයා. පැහැදිලි? මම හිතනවා පැහැදිලි කියලා. රයිට්. අපි යන් ඉස්සරහට. හතරවෙනි පදේ. එවිට ප්‍රධාන එඬේරාණන් ප්‍රකාශ වෙන කල්හි නුඹලා තේජසි නැත්නම් මහිමේ නොමැලවෙන්නා වූ ඔටුන්න ලබන සේක. යේසුස් වහන්සේ. එයා තමයි ප්‍රධාන එඬේරා. එයා තමයි ප්‍රධාන එඬේරා. හරි. ඒතර එයාගේ යටතේ තමයි අපි සේවය කරන්නේ. එයාගේ ආදර්ශය අපි ගන්නවා. අපි උන්වහන්සේ පස්සේ ගිහිල්ලා උන්වහන්සේ දිහා බලාගෙන අපේ ජීවිතේ උන්වහන්සේගේ ජීවිතේ විදියට අපි
හරවගන්න අපි ක්‍රියා කරමින් ශුද්ධාත්මයන් වහන්සේ අපි තුල ක්‍රියා කරමින් අන්න ඒ ආදර්ශය අපි අරගෙන අපි ආදර්ශයක් වෙනවා රැළට අන්න එහෙම කරන කෙනාට තමයි මහිමයේ නොමැලවෙන්නා වූ ඔටුන්න හිමි වෙන්නේ හරි crown of glory මහිමාන්විත වූ ඔටුන්න හරි දැම් ඔටුනු දාගන්න එපා ඒක හම්බ වෙයි හරි ඒක හම්බ වෙයි දැන් ඉන්න ඕන විදිය කියනවා ඊළඟට මොකද්ද කියන්නේ පස්වෙනි පදේ තරුණේනි වැඩි මහල්ලන්ට යටත් වෙන්න මේ කතා කරන්නේ තරුණ යූත් එකට විතරක්ම නෙමෙයි මේ කතා කරන්නේ සභාවේ එන අලුත් අයට සහ වැඩි මහල්ලන් නොවන අය මම එහෙම කියන්නම්කෝ හරි මෙතන වයසක් ගැන කතා කරනවා වගේම වයසට වඩා කතා කරනවා වැඩි මහල්ලන් නොවන අයට දැන් වැඩි මහල්ලන්ට ඉස්සලා උපදෙස් දුන්නා දැන් උපදෙස් දෙනවා වැඩි මහල්ලන් නොවන අයට වයසෙන් වැඩි වුණත් සමහර විට සභාව මෙහෙවන අය තමයි වැඩි මහල්ලන් කියන්නේ දැන් වැඩි මහල්ලන් වුණත් එහෙම මෙහෙයවීම නොකරන අය මොකද කරන්නේ වැඩි මහල්ලට යටත් වෙන්න මේන සබ්මිසිව් yourselves to your elders නුඹේ වැඩි මහල්ලන්ට නුඹේ වැඩි මහල්ලන්ට එතකොට ඔයාව දෙවියන් වහන්සේ තියලා තියෙන ස්ථානයේ වැඩි මහල්ලෙක් ඉන්නවා දැන් ඒ වැඩි මහල්ලා දෙවියන් වහන්සේගේ වචනට අනුව ක්‍රියා කරන්නේ නැත්නම් ඒක තීරණයක් ගන්න එක ඔයාගේම ලකේ හැබැයි ඔයා ඉන්නව නම් එතන ඒ ඉන්න වැඩි මහල්ලන්ට මොකද වෙන්න ඕනේ යටත් වෙන්න ඉන්න තැන වැඩි මහල්ලන්ට යටත් නොවි හිටියොත් ඒක දෙවියන් වහන්සේ ඉදිරිය ප්‍රසන්න නැහැ එනිසා ඔබේ වැඩි මහල්ලන්ට යටත් වෙන්න හරි එසේ නුඹලා සියල්ලෝම එකිනෙකාට මෙහෙ කරන පිණිස යටත්කම පැලඳ ගන්න නුඹලා එකිනෙකාට සේවය කරන පිණිස එතකොට අනිත් අයට කියනවා මොකක්ද දන්නවද අනිත් අයත් එකිනෙකාට සේවය කරනවා මේ වැඩි මහල්ල විතරක් නෙමෙයි පාලකයා විතරක් නෙමෙයි පාලනය කරන කෙනා විතරක් නෙමෙයි අනිත් අයත් එකිනෙකාට සේවය කරනවා එකිනෙකාට දුන්නා වූ දීමනාව අනුව සේවය කරන්න කියලා කියන්නේ ඒක. එතකොට ඒ සේවය කරනවා කොහොමද කරන්නේ? යටහත් යටත් කම පැලඳ ගන්න. මක් නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිට යටහතුන්ට ග්‍රේස් එක දෙනවා අනුග්‍රහය දෙනවා. අනුග්‍රහය හම්බෙන්නේ කාටද දන්නවද? යටත් අයට. උඩඟු අයට අනුග්‍රහය ලැබෙන්නේ නැහැ. උඩඟු අයට අනුග්‍රහය ලැබෙන්නේ යටහත්කම යටත්කම කියන්නේ ඔළුව පාත් කරන එක නෙමෙයි ඒක නෙමෙයි වරදොල තේරුම් ගන්න එපා මේ පිටස්තර ස්වභාවයෙන් යටත් වෙනවා කියලා අනිත් පැත්තට ගිහිල්ලා මෙහෙම කරලා බැනලා ඒ යටත්කම නෙමෙයි ඒ උද්දච්චකම අහංකාරකම උඩඟුකම ඒක නෙමෙයි යටත්කම කියන්නේ ඒක හිතුවක්කාරකම යටත්කම කියන්නේ අවංකව කියන දෙයට කීකරුව යටත් වෙනවා අවංකව genuineness හරි බලන්න සභාවට දෙන උපදේශ මොකද්ද කියලා යටත්කම ඇතුව පැලඳ ගන්න ඒ වගේම මක් නිසාද දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිටිනවා දැන් මම ඔයාට කියන්නම් දෙවියන් වහන්සේට පාපය කොහොමත් උන්වහන්සේට පෙන්වන්න බැ නැත්නම් උන්වහන්සේ ඒකට අකමැතියි හැබැයි මේ පාපයන් අතරින් උන්වහන්සේ මං හිතන්නේ වැඩියෙන්ම අප්‍රිය කරන්නේ වැඩියෙන්ම පිළිකුල් කරන දේ තමයි උඩඟුකම. ඒකට හේතුව යක්ෂයා වැටුනේ නැත්නම් ලූසිෆර් දේව දූතයෙක් වගේ ඉඳලා ස්වර්ගෙන් පන්නා දැමුවේ එයාගේ උඩඟුකමටයි. හරි. එයාගේ උඩඟුකමටයි. යටත් වෙයින් නැතුව උඩඟු වෙන්න ගියා දෙවියන් වහන්සේව පහලට දැම්මා. ඒ වගේ දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධව සිටිනවා. එනිසා උඩඟුකම තියාගන්න එපා. තමන් ගැන කයිවරු ගහන්න එපා. තමන් මහ ලොකු වැඩෙක් කියලා හිතන්න එපා. මොකද ඔයා කතා කරනකොට කතාවෙන් එක නොවෙන්න පුළුවන්. හිත ඇතුලේ තියනද කියලා ඔයා දන්නවනේ. ඒක ඔයානේ දන්නේ. අපි දන්නේ නැහැ නේ ඒක.
එනිසා හිත ඇතුලේ උඩඟුකම තියාගන්න එපා. යටත් වෙන්න බැරි ගතිය තියන්න එපා. ගොඩක් සභාවන් වල ඉන්නවා යටත් වෙන්න අකමැති අය. මොන හරි දෙයක් කිව්වහම ඔව් අහ කරනවා කියලා කියලා අනිත් පැත්තට ගිහලා කරන්න වෙන එකක්. එයාට ඕන දේ තමයි කරන්නේ. හැබැයි කියනවා මං යටත් වෙලා ඉන්නවා කියලා. යටත් වෙලා ඉන්න යටත් වෙලා ඉඳගෙන අකීකරු වෙලා උඩඟු වැඩ කරනවා. අන්න එතකොට දෙවියන් වහන්සේ විරුද්ධ වෙන්නේ නායකයෝ නෙමෙයි. දෙවියන් වහන්සේ විරුද්ධයි ඒ අයට. එහෙම වෙලා යටහත් වෙලා ඉන්න අයට අනුග්‍රහය දක්වනවා. ග්‍රේස් එක දෙනවා. ඒතර අනුග්‍රහය මං කියන්නේ මේ කතා කරන්නේ අනුග්‍රහය කියලා. ඒතර අනුග්‍රහය ලැබෙන්නේ කාටද? යටහත් අයට. අනුග්‍රහය ලබන්නේ යටහත් අය. මොකද යේසුස් වහන්සේ යටහත් වුණා. යේසුස් වහන්සේ උඩඟුකම පොඩ්ඩක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ යටහත්. ඒතර උන්වහන්සේගේ ආදර්ශය යනවනේ ඒක තමයි වෙන්න ඕනේ. ඊළඟ පදේ එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලා උසස් කරන පිණිස උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. මට හරි පුදුමයි මේ 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 වචනේ මෙතන තියෙන එක ගැන. ඇත්තටම මම මේක එදා ඉඳලා කියනකොට හරි සතුටු වුණා පුදුම වුණා. පේතුරුස් හරියට අද කාලේ සභාව දිහා දැකලා කතා කරා වගේ. මොකද අද සභාව ඇතුලේ තියෙන ලොකුම ප්‍රශ්නේ මම කතා කරන්නේ සමස්ත සභාව ලෝක සභාව ඇතුලේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි යටත් වෙන්න අකමැති නිසා තමන් පොඩ්ඩක් දැනගත්ත ගමන් තමන්ට පොඩි හැකියාවක් ආපු ගමන් තමන්ට පොඩි සේවයක් තිබිච්ච ගමන් නායකත්වයට ඉහළින් ගිහිල්ලා හරියට ලූසිෆර් දෙවියන් වහන්සේට ඉහළින් යන්න ගියා වගේ නායකත්වයට යටත් නොවි උසස්කම් ලබාගෙන වෙනම කඩාගෙන ගිහිල්ලා වෙනම සේවයන් කඩාගෙන දෙවන චර්ච් හදාගෙන ඒ පොඩ්ඩක් දැනගත්තාම ඉතින් ඔක්කොම දන්නවා කියලා. හරි? එහෙම කරගෙන නායකත්වයට විරුද්ධව ක්‍රියා කරමින් කැරලි ගහලා යටත් වෙන්නේ නැතුව ගිහිල්ලා වෙනම තැන් හදාගන්නවා. වෙනම සෙනගක් හදාගන්න. නැත්නම් අතුළු ඉඳගෙනම අර ඇබ්සොලොම් වගේ වෙනම හදාගන්නවා කට්ටියක්. ඒ ඇබ්සොලොම් ස්පිරිට් එක. හරි? ඒ ඒ කියන්නේ තමන් නායකයාට පෙන්නගෙන ඕ ඔක්කොම කරන තමන්ට සෙනගක් වෙනම සෙට් කරගන්නවා. මොකද කොයිල හරි මොනාරි වෙච්ච එකම ටක් ගාලා අරගෙන යන්න පුළුවන් නිසා. හරි. පේතෘතුමා කියනවා දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී නුඹලාව උසස් කරයි. සුදුසු කාලයේදී. නිසි කාලේ ආවම ඔයාව උසස් කරයි. හැබැයි එතකම් මොකදලා තියෙන්නේ? උන්වහන්සේගේ බලවත් හස්තයට යටත් වෙන්න. ඔබ දන්නවද? ලෝකේ කතාවක් තියෙනවා මේක මේක ක්‍රිස්තියානි අයගේ නේ මේක ක්‍රිස්තියානි බේ ප්‍රින්සිපල් එක මොකක්ද දන්නවද යම් කිසි කෙනෙකුට නායකත්වයකට යටත් වෙලා වැඩ කරන්න බැරි නම් එයා නායකත්වයට සුදුසු නෑ යම් කිසි කෙනෙකුට නායකත්වයට අවංකව යටත් වෙලා අවංකව මුළු සිතින් සේවය කරන්න බැරි නම් ඒ කෙනා නායකත්වයකට කොහෙත්ම සුදුසු නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ. හරි. ඒක ලෝකයේ පිළිගන්න ප්‍රින්සිපල් එකක්. ඒක හැබැයි බයිබලීය ප්‍රින්සිපල් එකක්. ඒ නිසායි පේතෘතුමා කතා කරලා කියන්නේ. දෙවියන් වහන්සේ සුදුසු කාලයේදී ඔයා උසස් කරයි. උසස්කම හොයාගෙන යන්න එපා. ප්‍රසිද්ධිය හොයාගෙන යන්න එපා. සෙනග එකතු කරගෙන කණ්ඩායම් හදාගන්න එපා. ක්‍රිස්තුස් වහන්සේගේ ශාරීරික කෑලි වලට කඩන්න එපා. උසස් කරගන්න තමන් ලොක්කෙක් කියලා පෙන්වන්න උත්සාහ කරන්න එපා. මං අරග කරා මං මේක කරා මං මෙහෙම කරා මමයි මේක කරේ මමයි ඒ ඇවිල්ලා උඩඟුකම. උසස් කරගන්න එපා. ඔයා මුකුත් කරලා නැහැ. මම කියන්නම් මම නම් මුකුත්ම කරලා නැහැ. මා තුළ ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ මා තුළින් දේවල් කරලා තියෙනවා. මම කියන කෙනා මුකුත්ම කරලා නැහැ. මට කිසි දෙයක අයිතියක් නැහැ. කිසි දෙයක ගෞරවය අයිතිත් නැහැ. ඒ සියල්ල දෙවියන් වහන්සේට විතරයි. හරි. අන්න ඒකයි. නැතුව මේ ඔළුව පාත් කරගෙන හී ගාන එක යටත්කම නෙමෙයි. මොකද ගොඩක් අය හිතනවා එහෙම. ඉස්සරහට ඇවිල්ලා ඔළුව පාත් කරලා පොඩ්ඩක් hina වුණාම යටත් නෑ නෑ නෑ. එහෙම hina වෙලා තමයි පිටිපස්සෙන් ගිහලා බෙල්ල කපන්න. මේ එකට ඉන්නවා එකට ඉඳලා අනිත් පැත්ත ගිහලා ජූඩස්ලා වගේ කරනවා. ඒක යටත්කම නෙමෙයි. හොඳයි. ඊළඟ පදේ. උන්වහන්සේ නුඹලා ගැන සලකන බැවින් නුඹලාගේ හැම කරදර උන්වහන්සේ පිට තබන්න. උන්වහන්සේ සලකනවා. උන්වහන්සේ නුඹලා ගැන අපි ගැන සලකනවා. උන්වහන්සේ අපි ගැන කෙයාරින් අපි අපේ දේවල් උන්වහන්සේ දන්නවා.
එනිසා අපේ හැම කරදරයක්ම හැම ප්‍රශ්නයක්ම දෙවියන් වහන්සේට බාර දෙන්න. උන්වහන්සේට දෙන්න. උන්වහන්සේගේ පිට උඩ තියන්න. ඒකයි කියන්නේ. මොකද උන්වහන්සේ බර උසුලන්න. යේසුස් වහන්සේ කිව්වා වෙහෙසවන බර උසුලන සියල්ල නිමා වෙතට එන්න. මම නුඹලට විවේකය දෙනවා. කොහොමද විවේකය දෙන්නේ? කෙනෙක් බරක් උස්සන් යනකොට විවේකය ලැබෙන්නේ කොහොමද? ඒ බර වෙන කෙනෙක් අරගත්තාම. හරි. උන්වහන්සේ නුඹලා ගැන සලකනවා. යේසුස් වහන්සේ අපි ගැන සලකනවා. ඒ නිසා අපේ සියලු කරදර උන්වහන්සේ පිටට දෙන්න. නොසිර පුළුවන් එක උසුලගෙන යන්න. අපිට බෑ. ඒ බර උසුලගෙන යන්න අපිට බෑ. වා සමහර වෙලාවට ලොකු ප්‍රශ්නක පීඩාවක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන් මේ වෙලාව. ලොකු බරක් උසුලගෙන යන්න කෙනෙක් වෙන්න පුළුවන්. මං කියනවා බැගෑපත් වෙලා කියනවා මගේ සහෝදරය සහෝදරිය දෙන්න බාර දෙන්න ඒ බර. බාර දෙන්න ඒ දේ දෙවියන් වහන්සේට. යේසුස් වහන්සේගේ පිට උඩ තියන්න. උන්වහන්සේ කැමැත්තෙන් ඒක අරගන්නවා. අරගෙන වාට විවේකය දෙයි. එයා ගැන විශ්වාස කරන්න. එයාව ට්‍රස්ට් කරන්න. අටවෙනි පදේ. සිහි ඇතිව අවදිව සිටින්න. හොඳට කල්පනාව. සිහි ඇතිව අවධානයෙන් ඉන්න. Be vigilant. අවධානයෙන් ඉන්න එකයි කියන්නේ. විජිලන්ට් කියන්නේ අවධානයෙන් ඉන්න. මක්නිසාද? නුඹලාගේ විරුද්ධ කාර්යය වූ යක්ෂයා ගොරවන සිංහෙක් මෙන් කාව ගිලගනින්දෝයි සොයමින් ඔබ මොබ ඇවිදිනවා. වදන්නවද? දෙවියන් වහන්සේගේ සෙනග යක්ෂයාට ලොකු ප්‍රශ්නයක්. යක්ෂයාට ලොකු ප්‍රශ්නයක් දෙවියන් වහන්සේගේ සෙනග. මොකද උගේ ක්‍රියාව එහෙම් පිටින්ම අවුල් වෙන්නේ දෙවියන් වහන්සේගේ සෙනග නිසා. ඌ ලස්සන්ට ප්ලෑන් එක ගහගෙන එනවා. කොහෙන් හරි එක්කෙනෙක් මොනා හරි කියලා අප්සෙට් කරවන්න හදනවා. හරි. ඒතොර ඒක නිසා දෙවියන් වහන්සේගේ සෙනග යකාට ලොකු ප්‍රශ්නයක් නිසා ඌ බලනවා කොයි වෙලාවේ හරි ගිල ගන්න ඒ අය. ඔයා දෙවියන් වහන්සේගේ මාර්ගයේ යන්න තීරණය කරන කෙනෙක් නම් යක්ෂයා වගේ වටේ කරකිනවා ඔයා අවස්ථාවක් අල්ල ගන්න. යන්න ඒක නිසා මොකද කියන්නේ? අවධානයෙන් ඉන්න. රිලැක්ස් වෙන්න එපා. අවධානයෙන් ඉන්න. සිහි ඇතුව ඉන්න. සිහි කල්පනාවෙන් ඉන්න. මොකද යක්ෂයා බලාගෙන ඉන්නවා. ඔයාගේ චුට්ටි මිස්ටේක් එකක් වෙච්ච ගමන් එතනින් රින් ගන්න. එතනින් රින් ගන්න බලාගෙන ඉන්නවා. හරි. අමතක කරන්න එපා. යක්ෂයා කියන කෙනා අමතක කරන්න. මොකද බයිබලේ අපිව යක්ෂයා අමතක කරලා නැහැ. සමහර අය කියනවා යක්ෂයා ගැන කතා කරන්න එපා. යා සමහර අය මට දොස් කියනවා. මේ ඩිලන්ත කතා කරන්නේ යකා ගැන කියලා. නෑ නෑ. යේසුස් වහන්සේ කතා කරා යකා ගැන වැඩිපුර ප්‍රමාණයක්. මේ මෙතන පේතෘස් කතා කරනවා. පාවුලතුමා කතා කරනවා. අන්ධකාරයේ මුලා දැනින් ගැන යක්ෂයාගේ ක්‍රියාව ගැන ගොඩක් කතා කරනවා. යක්ෂයා හරි ආසයි ඌ ගැන කතා නොකර ඌ අමතක කරලා ඉන්නවා. ඔබට දන්නවද? ඌ හරි ආසයි ඒකට. හරි. සර්පයනේ ඌ. සර්පයා ආස නැහැ. සර්පයා ඉන්න බව අපි දැනගන්නවාට. හරි. යක්ෂයා ඒ වගේ තමයි. ඌ කැමති නැහැ දැනගන්නවාට. අපි කරන්නේ යක්ෂයා එලිදරව් කරලා දෙනවා. එලි කරලා දෙනවා. මෙන්න මෙතන යකා. මෙන්න මෙතන යකා. හරි. අපි මීට අවුරුදු ගානකට ඉස්සලා සෙමිනාස් වල මම කතා කරලා විශේෂයෙන්ම යූත් එකට කරපු සෙමිනාස් වල මම කතා කරලා කිව්වා ෆෝන් එක ගැන. ෆෝන් එකේ කොහමද ගේම්ස් වලින් මිනිස්සු විනාශ වෙන්නේ, දරුවෝ විනාශ වෙන්නේ කොහොමද කියලා. අද අපේ ඇස් ඉස්සරහ අපිට එක පේනවා. අවුරුදු ගානකට ඉස්සෙල්ලා අපි කියපුවා ළමයින් ගැතර ෆෝන් දෙන්න එපා, ළමයින්ට මේවා කරන්න එපා කියලා කිව්වා. ඒ යක්ෂයා ඉන්නේ එතන. අද අපේ ඇස් ඉස්සරහ අපිට පේනවා ඒක. ඒ නිසා යක්ෂයා කොහෙද ඉන්නේ කියලා, යක්ෂයා කොහෙද ඉන්නේ කියලා අපි දැනගන්න ඕනේ. අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. සමහර යක්ෂයා ඉන්නවා වගේ අතේ වෙන්න පුළුවන්. ෆෝන් එක. රයිට්. අවධානයෙන් ඉන්න, අවදියෙන් ඉන්න, විජිලන්ට්. කල්පනාෙන් ඉන්න. මොකද චුට්ටි දෙයක් ඇති උට ඔයාව ගිල ගන්න. රයිට්. ඊට පස්සේ ඊළඟ පදේ. ලෝකේ සිටින නුඹලාගේ සහෝදරයන් කෙරෙහි එම දුක්ම එන බව දැන නුඹලාගේ ඇදහිල්ලෙහි ස්ථිරව සිට යක්ෂයාට විරුද්ධ වෙන්න. දැන් ඔන්න ආපහු යක්ෂය ගැන කතා කරනවා. ඒ කියන්නේ ඇදහිල්ලේ අපි ස්ථිරව ඉන්න ඕනේ. මොකද අපිට එන පීඩාව වගේම අනිත් රටත් පීඩන. දැන් අත්‍තරම ලංකාවේ වගේ අපි රටවල එච්චර පීඩාවක් නැහැ තාම. ඇෆ්ගනිස්තානයේ මේ වෙනකොට ක්‍රිස්තියානි අයව මරලා දානවා හෝල්සෙල්. හරි. ඒවා කියන්නේ නැහැ. ඒවා ප්‍රවෘත්තිවල කියන්නේ නැහැ. තලිබාන් අය ක්‍රිස්තියානි අයව මරලා දානවා. හරි. අල්ලල්ල. ඒ වගේම අනිත් රටවල්ලත් එහෙම ISISලත් ඒක කරා. ක්‍රිස්තියානි අය මරලා දැම්මා. තාම එහෙම නැහැ. හරි. නමුත් ඒක
ක්‍රිස්තියානි කියන කෙනාට උරුම දෙයක් පීඩාව කියන්නේ. හරි. ඒක නිසා ලෝකේ ඉන්න අනිත් අයටත් ඒ දේ වෙන බව දැනගෙන නුඹලා ස්ථිරව ඉන්න වැනෙන්න එපායි පීඩාව තුල. ඒ වගේම යක්ෂයාට විරුද්ධව සිටින්න. යක්ෂයාව හුරතල් කරන්න එපා. ගොඩක් අදව අපි කතා කරන යක්ෂයාට ওই පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ. ඌට පාඩුවේ ඉන්න දෙන්න බෑ. මම නම් ඉන්න දෙන්නේ නැහැ ඌට පාඩුවේ. මන් දන්නේ අනිත් අය ගැන. ඌට විරුද්ධ වෙනවා මම. හැම වෙලාවෙම විරුද්ධ වෙනවා. විරුද්ධව කතා කරනවා. යක්ෂයාගේ ක්‍රියාවට විරුද්ධයි. ඒක කොහෙන් ආවත්, ඒක සබාවෙන් ආවත්, ඒක එළියෙන් ආවත්, ඒක කොහෙන් ආවත්, ලෝකේ කොහෙන් ආවත් ඒකට විරුද්ධයි. විරුද්ධව සිටින්න කියන්නේ ඒකයි. විරුද්ධව කටවහගෙන ඉන්න නෙමෙයි කියන්නේ. හරි. ඊට පස්සේ ඊළඟ පදේ. එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල තමන්ගේ සදාකාල මහිමයට නුඹලා කැඳවාගත් සියලු අනුග්‍රහයේ අහා අනුග්‍රහයේ සියලු අනුග්‍රහයේ දෙවියන් වහන්සේම නුඹලා ස්වල්ප කලක් දුක් විඳ පසු නුඹලා සම්පූර්ණ කර ස්ථිර කර ශක්තිමත් කර පිහිටවනසේක. දැන් බලන්න මේ කතා කරලා කියනවා එවිට ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ සදාකාල මහිමයට අපිව කැඳවලා තියෙනවා. ක්‍රිස්තුස් වහන්සේ තුල උන්වහන්සේගේ සදාකාලික ජීවිතයට ඒ සදාකාලික මහිමාන්විත ජීවිතයට අපිව කැඳවලා තියෙනවා. ඒක සදාකාලිකයි. මේ අපි දකින මේ ලෝකේ මේ දේ తాවකාලිකයි. මේක සදාකාලික නැහැ. මේ ලෝකේ ක්‍රමයේ මේ ලෝකේ දේවල් සදාකාලික නැහැ. මෙහෙම හැමදාම මෙහෙම තියෙන්න යන්නේ නැහැ. යේසුස් වහන්සේ මේ ලෝකේ උන්වහන්සේගේ රාජ්‍ය ස්ථාපිත කරනවා ඉස්සල්ලා අවුරුදු 1000කට ඊට පස්සේ සදාකාලයට. අන්න ඒ සදාකාලික ජීවිතය මහිමාන්විතයි. අන්න ඒකට උන්වහන්සේ අපිව කැඳෙව්වා. හරි. ඒ කැඳෙවි මොකක් නිසාද? කරුණාවේ අනුග්‍රහයේ දෙවියන් වහන්සේ. God of all grace. එතන සිංහල බයිබලේ සියලු කරුණාවේ කියලා. සියලු කරුණාවේ සියලු අනුග්‍රහය. grace. සියලු අනුග්‍රහය. හැම අනුග්‍රහයම. අර කතා කරේ විවිධාකාර වූ අනුග්‍රහය. හරි. manifold grace. සියලු ආකාර අනුග්‍රහය. අනේ අනුග්‍රහය. එතන සියලු අනුග්‍රහයේ දෙවියන් වහන්සේ. මොකද කරේ? අපිව කැඳෙව්වා උන්වහන්සේගේ සදාකාලික රාජ්‍යයට. ඒ නිසා ඒ නිසාම අපිට දුක් විඳීමක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක ටික කාලය, ස්වල්ප කලක් දුක් විඳ පසු. අපි මේ දුක් විඳීම සදාකාලික නෑ. මහිමය සදාකාලිකයි. හරි. ඒතකොට ටික කලක් අපි දුක් විඳිනවා. ඒක ඉවසනවා අපි. ප්‍රීතියෙන් ඉවසනවා. දරා ගන්නවා. ඒ දුක් විඳීම දෙවියන් වහන්සේ එන්න ඉඩ හරින කාරණය වන අපේ චරිතය වෙනස් කර ගන්න ක්‍රියාවලිය අපි සිද්ධ කරනවා. අපි ඒකට ඇප කැප වෙනවා. අන්න එහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? අපිව සම්පූර්ණත්වයට ගෙනවා. කම්ප්ලීට්නස්. හරි. පර්ෆෙක්ට්. සම්පූර්ණ කරනවා. එතකොට සමහර අය කියනවනේ නේද සභාවේ මට ඇහිලා තිනවා කිසි කෙනෙක් සම්පූර්ණ නැහැ. No one is perfect. කිසි කෙනෙක් සම්පූර්ණ නැහැ. ඒ කතාව බොරු. ඒ කතාව බොරු. ඒක යක්ෂයේ කතාවක්. මොකද යේසුස් වහන්සේ කිව්වා අසන ඔබලා සම්පූර්ණව සිටින්න ඕනේ කියලා. මේකේ කියනවා පේතෘස්තුමා, පාවලුතුමා කියනවා. මොකද්ද? සම්පූර්ණවත්වය. අපි සම්පූර්ණත්වයට යනවා. අපි සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වෙච්ච අය මේ ලෝකේ හිටියා මුල් ස්වභාවයේ. පර්ෆෙක්ට් අය. දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒක තමයි කියන්නේ නුඹලා ටික කාලයක් දුක් විඳලා මොකද වෙන්නේ? සම්පූර්ණ කරනවා නුඹලා. ඊට පස්සේ මොකද කරන්නේ? සම්පූර්ණ කර ස්ථිර කරනවා. ඊට පස්සේ ශක්තිමත් කරනවා. හරි. ඊට පස්සේ පිහිටවනවා කියන්නේ establish කරනවා. පිහිටවනවා. right. හොඳයි ඊළඟ පදේ. උන්වහන්සේට සදා කාලයටම පරාක්‍රමය වේවා. ආමෙන්. සදා කාලයටම උන්වහන්සේට පරාක්‍රමය වේවා. ආමෙන්. ඊළඟ පදේ. මෙය දෙවියන් වහන්සේගේ සැබෑ කරුණාව බවට.
මේ අනුග්‍රහය බවට මේ කරුණාව කියන වචනේ පාවිච්චි කරනවා අනුග්‍රහය බවට මෙය මොකද්ද මෙය කියලා කිව්වේ දැන් මේ ඉස්සලා කතා කරපු දේ හරි සියලු අනුග්‍රහය දෙවියන් වහන්සේනේ කරන්නේ අන්න ඒක තමයි සැබෑ අනුග්‍රහය ඒත් අනුග්‍රහය කියන්නේ මොකද්ද කියලා දැන් අපිට තේරෙනවානේ මොකද අනුග්‍රහය උන්වහන්සේ තුල අපි ගැළවීම ලැබුවා අනුග්‍රහය සම්පූර්ණ කරන අනුග්‍රහය හරි ස්ථිර කරන අනුග්‍රහය පිහිටවන අනුග්‍රහය සියලු ආකාර අනුග්‍රහය විවිධාකාර වූ අනුග්‍රහය ගැළවීම අනුග්‍රහය එතකොට මේ ජර්නි එකේ යනකොට අපේ පාපයට අපි මැරිලා අපේ ස්මාංශයට මැරිලා අපි යේසුස් වහන්සේ තුල ජීවනය ලබන්න ඒ ඒ ඒ ක්‍රියාවලිය කරන්නේ අනුග්‍රහය නිසා එතකොට අපි ස්ථිර වෙන්නේ ඒ ඒ අනුග්‍රහය නිසා දෙවියන් වහන්සේ මේක තමයි විවිධාකාර වූ අනුග්‍රහය කිව්වේ එතකොට මේක සැබෑ අනුග්‍රහය බව මම සාක්ෂි දෙමින්ද අනුශාසනා කරමින්ද අපේ විශ්වාස සහෝදරයෙක්යි මා සලකන සිල්වානස් අත නුහු ලුහුඬින් නුඹලාට ලියා එව්වෙමි මේ ලියමන අරංගිය සිල්වානස් සිල්වානස් තමයි අරංගිය හරි එතන සිල්වා කියලා කිව්වොත් කමන්නේ අපිට පුරුදු නම හරි එයාගේ අත තමයි මේක අරංගිය ලුහුඬින් ලියලා එව්වා ඒ නිසා එහි ස්ථිරව පිහිටා සිටින්න This is the true grace of God in which you stand. මේක තමයි සත්‍යවාදී වූ සැබෑ වූ අනුග්‍රහය. පේතෘස් තුමා පැහැදිලිවම කියනවා මේකයි අනුග්‍රහය. දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. ඒ මොකද අනුග්‍රහය කියන්නේ? අපි ලබන්න සුදුසු නැහැ. නමුත් උන්වහන්සේගේ ප්‍රේමය නිසා, උන්වහන්සේගේ දයානුකම්පාව නිසා, උන්වහන්සේ දයානුකම්පාවෙන් අධිකව සිටින නිසා ඒ දේව අනුග්‍රහය අපිට දුන්නා මොකටද පාපෙන් ගැලවෙන්න ඊට පස්සේ ඒ තුල ජීවත් වෙන්න ඒ තුල ස්ථිර වෙන්න සම්පූර්ණ වෙන්න පිහිටවන්න ඒ සියල්ල අනුග්‍රහය කර්ම කොටගෙනයි ඒක තමයි විවිධාකාර අනුග්‍රහය ආමෙන් ඊළඟ පදේ 13 වෙනි ඊට පස්සේ කතා කරලා කියනවා නුඹලා සමග තෝරා ගනු ලැබූ බබිලෝනියේ සිටින තැනැත්තී නුඹලාට ආචාර කරනසේ. ආහා. දැන් මෙතන අපිට ලොකු පණිවිඩයක් දෙනවා පේතෘතුමා. නුඹලා සමග තෝරා ගනු ලැබුවා වූ බබිලෝනියේ සිටින. දැන් මේක නිසා ගොඩාක් අය හිතනවා පේතෘතුමා මේක ලියුවේ බබිලෝනි පළාතේ කියලා. හැබැයි සිතියමේ බැලුවොත් එහෙම මේක යවන තැන් බැලුවොත් එහෙම ලබන අය බැලුවොත් එහෙම ඒ ගොඩාක් ඒවා තියෙන්නේ එතන ඉඳලා පොඩ්ඩ දුරක් වගේ. ඉතින් එහෙමනම් මෙච්චර ලියමනක් යවන්න ඕනේ නැහැ නේ පේතෘතුමා. මම විශ්වාස කරනවා පේතෘතුමා මේක ලියනකොට හිටියේ රෝමේ කියලා. හරි. මොකද ඊළඟ ලිපිය දෙක පේතෘස් ලියනකොට නම් එතුමා හිටියේ රෝමේ බව පැහැදිලි. මොකද මැරෙන්න ආසන්නව සිටිය බව දන්නා. ඒ කියන්නේ එයා දන්නවා එයාව හිස ගාලා මරලා දානවා කියලා. හරි. දැන් හිස ගාලා නෙමෙයි සමහර කුරුසපත් කරන්න යනවා කියලා. දැන් මේ බබිලෝනිය කියලා කිව්වේ මොකටද? මං හිතනවා මේක ආත්මයන්න් වහන්සේ පේතෘස්ට එලිදරව් කරලා තියෙන්නේ නැති. අපි දන්නවා යොහාන්ට විස්තරාත්මකව එලිදරව්වීමක් දුන්නා. විස්තරාත්මකව එලිදරව්වීමක් දුන්නා. බබිලෝනිය ගැන. විශේෂයෙන් එලිදරව් පොතේ 17 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා. 18 කතා කරලා කියනවා. බබිලෝනිය වැටුනේය, වැටුනේය, වැටුනේය. ඒ කතා කරන්නේ රෝමය ගැන බව පැහැදිලි. නැත්තම් රෝම ක්‍රමය ගැන. මම ඔයගලන්ට කිව්වා මේ දවස්වල මේ වෙනකොට මේ ලෝකය පාලනය කරන්නේ කණ්ඩායමක්. බිලියනර්ස් ක්ලබ්. නැත්තම් කෝටිපතියන්ගේ සංගමය. කෝටි ප්‍රකෝටිපතියන්ගේ. ඒගොල්ලෝ තමයි මේ ලෝකේ පාලනය කරන්නේ.
ඒගොල්ලන් 2010 රැස් වුණා රහසිගත අවස්ථානයක. ඒගොල්ලන්ට කියන්නේ ක්ලබ් ඔෆ් රෝම් කියලා. රෝමේ සංගමය. ඒක ගැන රහසිගත වෙන්න ඕනේ නැහැ. ගොඩාක් එක දන්න ප්‍රසිද්ධ රහසක්. CIA එකේ හිටපු පුද්ගලයෙක් ඒ ගැන හොඳ පොතක් ලියලා තිබුණා. මම ඒ කියෙව්වා. ඒකේ ඔහු කියනවා ඒ ක්ලබ් ඔෆ් රෝම් එකට අයිතියගේ නම් මේ ලෝකේ ඉන්න බලවතුන්ගේ නම් ඔක්කොම එකේ තියෙනවා. අනේ ඒ ඇතැයි මේ නුර මේ ලෝකේ පාලනය කරන්නේ. ඒතර අවසාන කාලේ අපි දන්නවා එලිදරව් පුතේ බබිලෝනිය වැටෙනවා. වැටෙන්න ඉස්සෙල්ලා පාලනය කරනවා ලෝකය. ඇන්ටි ක්‍රයිස්ට්. නැත්නම් විරුද්ධ ක්‍රිස්තුස් මතු වෙන්නේ මේ රෝම අධිරාජ්‍යයෙන් බව දානියෙල් කියනවා. බබිලෝනි ක්‍රමය තුල තමයි ඔහු ක්‍රියාත්මක වෙන්නේ. ඒතර පේතෘස් මෙතන කතා කරලා කියන්නේ ඒ බබිලෝනි ක්‍රමය ගැන ඔහුට එලිදරව්වක් වුණ නිසාද මං එහෙමමයි කියලා මම කියන්නේ. ඒක මගේ අදහසක්. මං හිතනවා මේ වෙනකොට පේතෘස් සිටියේ රෝමේ. මොකද ඔහු රෝමේ බිෂප් වෙලා හිටියා සෑහෙන අන්තිම කාලේ. මම හිතනවා අන්න එතකොට තමයි ඔහු මේක ලියුවේ කියලා. එතකොට ඒ රෝමය ඔහු හැඳුන්වුවේ බබිලෝනිය හැටියට. වරදක් නැහැ. මොකද පේතෘස් මේ ජීවත් වෙන කාලේ රෝමය මහා පිළිකුල් මහා දුෂ්ට දේව අපහාස වලින් පිරිච්ච රාජ්‍ය ක්‍රමයක් වෙලා තිබුණා. අපි දකිනවා සීසර් ගැන. අපි දකිනවා ගොඩක් අය ඉස්සල්ලා නීරෝට ඉස්සල්ලා හිටපු නායකයෝ කොහොමද හැසුරුනේ කියලා මට නම් මතක නැහැ මේ වෙලාව. හරි. ඒ ඒ ඒ ඒ නායකයන්ගේ මහා දුෂ්ට ක්‍රියාවන් ප්‍රසිද්ධයි. ඕන කෙනෙක් දන්නවා. දේව අපහාසාත්මක ක්‍රියාවන්. බබිලෝනි ක්‍රමේ ඒ වගේ තමයි. දේව අපහාසාත්මක. හරි. දේව අපහාස. අදටත් රෝමේ තමයි වැඩිපුරම දේව අපහාසාත්මක පිළිම තියෙන්නේ. රෝම ළඟ. එතකොට පේතෘතුමා මේ කතා කරලා කියන්නේ ඒ ස්ථානයේ සිටින සභාව. තැනැත්ති කියලා කිව්වේ සභාව. නුඹට ආචාර කරන්න. සාමාන්‍යයෙන් මේ වගේ ආචාර කිරීමක් ගැන එච්චර කතා කරන්නේ නැහැ. නමුත් ඒක කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හරි. ඒ බබිලෝනියේ සිටින තැනැත්ති කියන්නේ සභාව ආචාර කරනවා. මාගේ පුත්‍ර වූ මාක් එසේම නුඹට ආචාර කරයි. මාක් කියන්නේ පේතුරු සමාන පාවුලුතුමා බාර්නබස් එක්ක ප්‍රශ්න ඇති වෙනකොට හිටපු මාක්. එයා පේතුරුස්ගේ ගෝලෙක්. ගොඩක් අය හිතනවා එයා තමයි මාක් කියන සුභාරංචි ලිව්වේ කියලා. හරි. දැන් මේ තමයි පේතුරුස්ගේ ලිපිය. මේකෙන් අපිට කතා කරේ පීඩාවේදී ශක්තිමත් වෙ සිටින්න. ඊට පස්සේ පේතෘස් ආචාර කළා කියනවා ප්‍රේමයේ සිඹීම කියන කෙනෙකුට ආචාර කරන්න. ක්‍රිස්තුස් වහන්සේ තුල සිටින නුඹලා සියල්ලන්ට සමාදානය වේවා කියලා. හරි. ප්‍රේමයේ සිඹීම කි. Right. ඒ කියන්නේ greet one another with a kiss of love. Agape. ආදරෙන් සිටින්න. මේ කතා කරනකොට පේතෘතුමා ගොඩක් කතා කරා පීඩාව තුළ ශක්තිමත්ව සිටින. මොකද මේක ලියන නැත්නම් මේක ලබන සභාවන් ලොකු පීඩාවක හිටිය බව දන්නවා. ඒ සභාව විතර නෙවෙයි ගොඩක් සභාවන් පීඩාවල තමයි හිටියේ. හරි. මේකෙන් කරන්නේ ධෛර්යමත් කිරීමක් ඒ සභාව. ඒ වගේම දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ගැන ඒ අයට දැනුම් දීමක් කරනවා පේතෘතුමා. හරි. දැනුම් දීමක් කරනවා ඒ අයට. අනුග්‍රහය කියන්නේ මෙන්න මේකයි කියන එක. දැනුම් දීමක් කරනවා. හරි. අපි මේ අධ්‍යයනය කරේ ඒ අනුග්‍රහය ගැන අවබෝධය අරගන්න. මම ඔයගලන්ට සාරාංශගත කරලා දෙන්නම් දැන්
මේ මුළු අධ්‍යයන පුරාවටම අපි කතා කරපු දේ. ඒ කතා කරපු දේ තුල අපි දන්නවා දෙවියන් වහන්සේගේ අනුග්‍රහය විවිධාකාරයි. හරි. වැදගත්ම කොටසක් ඒක. මොකද අනුග්‍රහය කියන එක නැත්නම් ග්‍රේස් කියන එක අපිට දුන්නේ පාපය කරගෙන ඉන්න නෙමෙයි. හරි. ඒතර අනුග්‍රහය නිසා අපි ගැලවීම ලැබobbව ඇත්ත. ඊට පස්සේ ගැලවීමට ආවට පස්සේ අපිට අනුග්‍රහය ඕන්නේ නැහැ කියලා කියන්න බෑ. මොකද අපිට තව ක්‍රියාවලියක් තියෙන නිසා. මොකක්ද ඒ ක්‍රියාවලිය? සම්පූර්ණත්වයට යෑම. එතකොට අපි පාපයේ ඉඳද්දී අනුග්‍රහය නිසා අපි ගැලවීමට ආවා. හරි එක හරි. නමුත් දැන් අපිට අනුග්‍රහය අනවශ්‍යයි කියලා කියන්න බෑ. මොකද අපිට දැන් සම්පූර්ණ කරන අනුග්‍රහය අපිට අවශ්‍යයි. සම්පූර්ණත්වයට යන්නා වූ අනුග්‍රහය අපිට අවශ්‍යයි. අන්න ඒක නිසා මොකද වෙන්නේ? අපිට ඒ අනුග්‍රහය තුල සම්පූර්ණත්වයට යෑමේ හැකියාව තියෙනවා. නැත්තම් අපි සම්පූර්ණත්වයට යන්නේ අන්න ඒ අනුග්‍රහය නිසා. ඒතුරි සම්පූර්ණත්වයට යන ගමනේදී අපිට එන අභියෝග ජය ගන්න ඒ සියලු දේවල්ට මුහුණ දෙන්න දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අවශ්‍යයි. එතකොට ගැලවෙන්න අපිට අනුග්‍රහය අවශ්‍යයි. ඒ ගැලවීමේ අනුග්‍රහය. ඒ වගේම සම්පූර්ණත්වයට යන්න අනුග්‍රහය අවශ්‍යයි. ඒ තමයි අපිව ගොඩනගන අනුග්‍රහය. අර විවිධාකාර කියලා කිව්වේ ඒකයි. එතකොට අනුග්‍රහය කියන එක විවිධාකාරයි. ඒකේ අරමුණ අපිව සම්පූර්ණත්වයට ගෙනියන්න. මේ එකේ කියන පේතුරුක්තුමා කියනවා නුඹලා කැඳවූ තැනන් වහන්සේ ශුද්ධව සිටින්නාක් මෙන් නුඹලාගේ සියලු හැසිරීමේදී ශුද්ධව සිටපල්ලා. මතකයි නේ පදේ? එතකොට ඒ ශුද්ධව සිටින්නට නම් දේව අනුග්‍රහය අවශ්‍ය. අපේ ශක්තියෙන් බෑ. එතකොට අනුග්‍රහයට ඇතුල් වෙන්න නම් මොකද කරන්න ඕනේ? අනුග්‍රහය ලබන්නේ කවුද? අනුග්‍රහය ඇති කරගන්නේ කවුද? අනුග්‍රහය ලබන්න සුදුසු වෙන්නේ කාටද? යටහත් අයට. මං අහංකාර වෙලා නෑ, මම ඉන්නවා දෙවියන් වහන්සේ ඇවිල්ලා මාව වෙනස් කරයි. ඒ යටහත් කම නෙමෙයි. දෙවියන් වහන්සේ ඔයාව වෙනස් කරන්නේ නෑ. ඔයා වෙනස් වෙන්න කැමති වෙලා උන්වහන්සේට යටත් වෙනකොට අනුග්‍රහය දෙනවා ඔයාට. අර දේවල් නොකර ඉන්න, ශුද්ධව සිටින්න අනුග්‍රහය දෙනවා. මේක පේතෘස් පොතේ සාරාංශය මම මේ කතා කරන්නේ. හරි. දුර එහෙම කතා කරලා කියනවා සියලු අනුග්‍රහයේ දෙවියන් වහන්සේ. හරි. ටික කලක් අපි දුක් විඳ පසු උන්වහන්සේ අපිව සම්පූර්ණ කරලා අපිව පිහිටවලා ස්ථිර කරලා පිහිටවනවා අපිව. ඇයි ඒ? ඒක තමයි සැබෑ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය. ඒ ක්‍රියාවලිය තුල අපිට යන්න දෙවියන් වහන්සේ අපිට දෙනවා අනුග්‍රහය. මම නුඹට අනුග්‍රහය දෙනවා නුඹ සම්පූර්ණත්වයට එන පිණිස. ඒතර ක්‍රියාව කරන්නේ අපි. ක්‍රියාව කරන්න කැමැත්ත තියෙන්නේ අපේ. හැබැයි ක්‍රියාව කරන්නේ අනුග්‍රහය නිසා මිසක් මගේ ශක්තිය නිසා නොවේ. අපේ ශක්තියෙන්, අපේ බලයෙන්, අපේ හැකියාවෙන් නොවේ. දෙවියන් වහන්සේගේ ආත්මයන්න් වහන්සේ කරන කොටගෙන විතරයි. ඒ ආත්මයන්න් වහන්සේ මොකද කරන්නේ? සියලු අනුග්‍රහය දෙනවා. අනුග්‍රහයේ මහිමයේ ආත්මයන්න් වහන්සේ. ආමෙන්. මෙන්න මේක අපි වටහා ගත යුතු වෙනවා. මං හිතනවා මේ පාඩම තුල නැත්තම් ඔබ තවදුරටත් මේක ගැන මෙනෙහි කරන විට දෙවියන් වහන්සේට එලිදරව් කරයි. ඔයා තුල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේ ඒ ආලේපේම වට උගන්වයි. පැහැදිලි කරලා දෙයි. කාරණා පැහැදිලි කරලා දෙයි. දෙවියන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. මොකද උන්වහන්සේ අපිට ස්ථානයක් පිළියෙල කරලා තියෙනවා. ඒ වගේ මේ ස්ථානේ නැත්තම් උන්වහන්සේත් එක්ක සදාකාලික ජීවනයට ඇතුල් වෙන පිණිස උන්වහන්සේ අපිට ස්ටෑන්ඩඩ් එකක් දීලා තියෙනවා. යම්කිසි ඉලක්කයක් දීලා තියෙනවා. ඒ ඉලක්කය තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට සම්පූර්ණ පුරුෂකමට නැත්නම් පර්ෆෙක්ට්නස් එකට. ඒ සම්පූර්ණත්වයට එන එක. අන්න ඒ ඉලක්කය කරා යන එක ඔයාගේ මගේ වගකීම. අපි කොච්චර ඒ ඉලක්කයට කැප වෙනවද අන්න ඒ තරමට උන්වහන්සේගේ අනුග්‍රහය අප තුල ක්‍රියා කරන්නේ. අපි ක්‍රියා කරන නැත්නම් අපි එකට කැප වෙනකොට අනුග්‍රහය ක්‍රියා කරනවා. ඒතර අපේ ක්‍රියාව, අපේත් ක්‍රියාවක් තියෙනවා. අපොස්තුලවරුන්ගේ ක්‍රියා කියලා කිව්වේ ඒකයි. ක්‍රියාව තියෙනවා අපේ. හරි. අපේත් ක්‍රියාව තියෙන්න ඕනේ.
මොද ඇදහිල්ල විතරක් තිබිලා මදි ක්‍රියාව නැතුව ඇදහිල්ල නැති සමන ක්‍රියාව නැති ඇදහිල්ල වැඩක් නැහැ කියලා යාකොබ් කියනවා. එතකොට ඒ අනුග්‍රහය තියෙනවා කියලා ග්‍රේස් එක තියෙනවා කියලා අපිට මුකුත් කරන්න නැතුව පැත්තකටලා බුදියගෙන ඉන්න බෑ අපේ ජීවිත හැඩගස්ව ගන්න. අන්න ඒ හැඩගස්ව ගැනීම ක්‍රියාවලියට තමයි අනුග්‍රහය කියලා අපි ලබන්නේ. ගොඩක් වෙලාවට අද වරදවල තේරුම් ගන්න දේ තමයි ගැළවීම ලැබුවම අනුග්‍රහය තුලින් එතනින් නවතිනවා. එක අනුග්‍රහය නෑ 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 විවිධාකාර වූ අනුග්‍රහය. හරි. පැහැදිලි? ඉතින් මං හිතනවා ඔබට වැටහුණා කියලා මේ අධ්‍යයනය තුල අනුග්‍රහය කියන්නේ මොකක්ද කියලා. යටහත් අය විතරයි අනුග්‍රහය ලබන්නේ. ඒ නිසා මම බගෑපත් ඔයගලන් ඉල්ලනවා. යටහත් මං ඉල්ලනවා. දෙවියන් වහන්සේගේ බලවත් වූ හස්තේ යටත් වෙන්න. නිසි කලදී උන්වහන්සේව අවසරයි. ආමෙන්. අපි ආඥා කරමු. ස්වාමිනි අපි ඔබ වහන්සේට ගෞරවය දෙනවා, මහිමය දෙනවා. ස්වාමිනි ඔබ වහන්සේ අපිට මෙච්චර කරුණාව දක්වන නිසා, ඔබ වහන්සේ අපිට දයනු කම්පාව දක්වපු නිසා, ඔබ වහන්සේ අපිට ආදරය කරපු නිසා, ඔබ වහන්සේගේ ආදරය අසීමිත නිසා ස්වාමිනිය ඔබ වහන්සේගේ අනුග්‍රහය අපිට ලබා දුන්නා. ඔබ වහන්සේගේ ස්වરૂපය අප තුල දරා ඇති කර ගන්න පිණිස දෙපියනනේ දැන් මෙන්න අපි යටත් වෙනවා. ඔබ වහන්සේගේ වචනයට යටත් වෙනවා. ඔබ වහන්සේගේ අධිකාරී වචනයට යටත් වෙනවා ස්වාමිනී. මෙන්න අපි එකිනෙකව සාදන්න. ස්වාමිනී පීඩාව දුක් විඳීම අපිට අයිති බව අපි දන්නවා ස්වාමිනී. ඒ පීඩාව තුළ දුක් විඳීම තුළ අපිව සම්පූර්ණත්වයට රැගෙන යන බව අපි දන්නවා ස්වාමී. ඒ අනුග්‍රහය අපිට නිදහස් කරන්න අප තුළ ක්‍රියා කරවන්න ස්වාමිනී අපි කැප වෙන තරමට ඔබ වහන්සේ ඒ අනුග්‍රහය අපිට ලබා දෙන බව අපි විශ්වාස කරනවා. ස්වාමිනී මෙන්න අපි අප කැප වෙනවා ඔබ වහන්සේගේ උස මහතේ ප්‍රමාණයට වර්ධනය වෙන පිණිස, ඒ ක්‍රියාවලිය තුළ යන පිණිස, එය අත් නොහැර තදින් අල්ලාගෙන ඉදිරියට යන පිණිස, ඒ දිනුම් කණුව වෙත ගමන් කරන පිණිස, අතීතය අතහැරලා ඉදිරිය බලාගෙන අප ඉදිරියෙන් ගිය අපගේ ඇදහිල්ලේ කර්තෘවරයාණන් දිහා බලාගෙන මේ ගමන යන පිණිස අපිට අනුග්‍රහය ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා ස්වාමී. එය සම්පූර්ණ කරන පිණිස අපිට අනුග්‍රහය දෙන්න. ස්වාමිනී අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. අපි ඔබ වහන්සේට යටත් වෙනවා. නැවත වතාවක් අපි සිහි කරනවා ස්වාමිනේ අපි වටින්නේ නෑ මේ දේ ලබන්න. නමුත් ඔබ වහන්සේ අපිට ඒක දුන්නා. ඒ නිසා ස්තුතිවන්ත වෙනවා. ඒ නිසා හි සියලු ගෞරවය, මහිමය, ස්තුතිය, ප්‍රශංසාව ස්වාමිනේ ඔබ වහන්සේටම විතරයි. නාසරියේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. හොඳයි අපිත් එක්ක තුන සීල දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. අපි මේ කතා බහ තුළ එක පේතෘස් පොතේ අධ්‍යයනය අපි අවසන් කළ අනුග්‍රහය ගැන කතා කරමින් මම ඔබලට මම ඔයගලන්ට කියන්න කැමති අපි හෙට සාමාන්‍යයෙන් අපි මුණ ගැහෙනවා බ්‍රහස්පතින්දාට. නමුත් අපි හෙට ඔගලොත් එක මුණ ගැහෙන්නේ නැහැ. ඒකට හේතුව නිරාහාර යාඥා කාලයකට අපි ඇතුල් වෙන නිසා. මේ ලෝකේ මුලාදෑනින් අන්ධකාරයේ දුෂ්ටකමේ ආත්ම මේ ලෝකයේ ග්‍රහණයට ගන්න වෙලාවක දෙවියන් වහන්සේ අපිට ඒට විරුද්ධව නැගී සිටින්න යාඥා කාලයකට ඇතුල් වෙන්න කියලා අපිට කිව්වා. ඒ නිසා අපි ඒකට මේ ඉදිරි දවස්වල කැප වෙන්න යනවා. ඒ නිසා ඔයගොල්ලොත් යාඥා කරන්න දෙවියන් වහන්සේ ඉදිරියේ මැදිහත්කාරකම් කරන්න අපි වෙනුවෙන් ඒ යාඥාව වෙනුවෙන් මක්නිසාද අපේ සටන මාංශය සහ රුධිරයත් එක්ක නොවේයි. අන්ධකාරයේ ලෝක මුලා දෑනින් පරාක්‍රමධාරින් සහ දුෂ්ටකමේ ආත්මවලට විරුද්ධවයි. එනිසා අපේ අපිට ආරක්ෂාව අපගේ පෞල්වල ආරක්ෂාව අපගේ සේවය තුළ රැකවරණය ආරක්ෂාව ඒ වගේම දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම එන්න කියලා යාඥා කරන මේ මම ඔයගොල්ලන්ගෙන් බගෑපත් වෙන්න නිසා හෙට මුණ ගැහෙන්නේ නැහැ. අපි ලබන සතිය සඳ නැවත ඔයගොල්ලොත් එක්ක මේ වගේම කතා බහක් එක්ක මුණ ගැහෙන්න යනවා. එතකන් සිය දෙනාට ජෙසු පිටයි.